සිරුදිනා මාතත් මගේ YouTube channel එකට පිළිගන්නවා අද ඉඳලා මම ඔයාලට ඉංග්‍රීසියෙන් කතා කරනකොට යොදා ගන්න පුළුවන් වාක්‍ය කොටසක් හෝ වාක්‍යයක් හැමදාම කියලා දෙනවා එතකොට ඔයගලන්ට අමාරුවක් දැනෙන්නේ නැහැ මොකද වාක්‍ය කොටසක් හෝ වාක්‍යයක් නේ හැමදාම දෙන්නේ නේද එතකොට ඔයගලන්ට ඒක කටපාඩම් කරලා තියා ගන්න පුළුවන් අද පළවෙනි වාක්‍ය හැටියට දෙන එක බලන්නකෝ මම මොකක්ද දෙන්නේ කියලා දැන් අපි ඉංග්‍රීසියෙන් කතා කරනකොට ඒ වගේම සිංහලෙන් වුණත් එහෙම තමයි කියනවනේ මම බේරුනේ 99න් කියලා මං 99න් බේරුනේ කියලා කියනවා අපි කොහොමද 99න් බේරුණා කියලා කියන්නේ මම 99න් බේරුනේ කියලා කියන්නේ I had a narrow escape I had a narrow escape මං 99න් බේරුනේ කියලා කියන්නේ I had a narrow escape. I had a narrow escape කියලා කියන්නේ මම බේරුනේ 99. මං 99න් බේරුණා හෝ මං බේරුනේ 99. එතකොට ඔයගොල්ලන්ට දැන් මං මේ වාක්‍ය දැන් අද දුන්නා. එතකොට ඔයගොල්ලන්ට ඒක ඇත්තටම හරි පහසුවෙන් කටපාඩම් කරලා තියාගන්න පුළුවන්. I had a narrow escape. I had a narrow escape. එමනම් අපි තවත් වාක්‍යයක් හෝ වාක්‍ය කොටසක් හෙට දිනෙත් ඉගෙන ගමු. ඔයාලට මේ වගේ දේවල් ඉගෙන ගන්න අවශ්‍යයි නම් ඔයාලා ඒවට කැමති නම් කරුණාකරලා මගේ YouTube channel එක subscribe කරන්න. එතකොට මගේ මේ වෙනකොට තියෙන ඉංග්‍රීසි පාඩම් ඒ වගේම මේ ඉංග්‍රීසි පාඩම් තියෙන ඒ වගේම විභාග ලියන දරුවන්ට විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ දරුවන්ට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරපුවා තියෙනවා ඒ හැම එකක්ම අවශ්‍ය අයට බලන්න පුළුවන් ඒ නිසා ඔයාලා channel එක subscribe කරලා තියාගත්තොත් ඒ හැම දෙයක්ම ඔයාලට අලුතෙන් දානෙවත් බලන්න අවස්ථාව ලැබේ එහෙමනම් අපි හෙට දිනේත් නැවතත් හමු වෙමු